අමාත්‍ය දුමු දසනායක මහතා ත්‍රස්වාදී ක්ලේම බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි. ආනමඩුවේ සිට පැමිණි දුමු දසනායක මහතාගේ රියපෙළ අද පෙරවරු 10:35ට පමණ ජායල තුඩැල්ල රුක්මිණී දේවී මන්සන්ධිය පසු කරනවා සමගම මෙම ක්ලේම බෝම්බ ප්‍රහාරයට ලක් විය. සිද්ධියෙන් අමාත්‍යවරයාත් සමග ඔහුගේ ආරක්ෂකෙක්ද ජීවිතක්ෂයට පත්වූහ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අමාත්‍යවරයාතුළු 14 දිනක් රාගම රෝහලට ඇතුළත් කරනු ලැබුවහ. හදිසි ප්‍රතිකාර ලබා දුන්නත් අමාත්‍යවරයා සහ ආරක්ෂකයා සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූහ. අසාධ්‍ය තත්ත්වයේ පසු තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. බරපතල තත්ත්වයේ පසු වන තවත් 5 දෙනෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ආනාලිනී ගුරුසිංහ මහත්මිය පවසයි. මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වෙලා ගරු ඇමතිතුමාව මේ රෝහලට ගෙනාපු අවස්ථාවේදී වෛද්‍යවරු ඉතාමත් උත්සාහ කරලා එතුමාව බේර ගැනීමට ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වෙන් එතුමා ගෙනාපු නිසා එතුමාගේ ශල්‍ය කර්මයේදී එතුමා මේ ගියා. ඒ වගේම මේ ස්ථානයට ගෙනාපු තව කෙනෙකුත් මිය ගියා. මෙවැනි විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි. ජායල පොලිස් ස්ථානයත් පෑලියගොඩ අපරාධ කොට්ටාසයත් එක්ව පරීක්ෂණ කටයුතු මෙහෙවයි. පශ්චාත් මරණ පරීක්ෂණයද අද පස්සරුවේ පැවැත්තින. ත්‍රස්වාදීන්ගේ විලේච්ඡ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ අමාත්‍ය දුමු දසනායක මහතා 1953 අප්‍රේල් 19 වෙනිදා උපත ලැබීය. බියන විට ඒ මහතා 54 වෙනි වියේ පසුවිය. හලාවත ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වූ දමු දසනායක මහතා 1994 පැවති මහ මැතිවරණයේදී ආනමඩුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂීන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ක්‍රියාකාරී දේශපාලඥයෙකු වන දමු දසනායක මහතා ආනමඩුව ජනතාව වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකර ඉහළ ජනතා ප්‍රසාදයක් ලබාගෙන සිටියේය. 1994 සිට පැවති සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාද විය. 1994 සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ දසනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ද වේ. පාසල් සමයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනට පිවිසි දමු දසනායක මහතා 1977 මැතිවරණයෙන් පසුව දැඩි දේශපාලන පළිගැනීම්වලටද ලක් වූවකි. මේ නිසාම ඌට වසර කිහිපයක් රටින් බැහැරව සිටීමටද සිදුවිය. අනතුරුව 1994 සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනාවකට අනුව යලි දිවයිනට පැමිණි දසනායක මහතා 1994 සිට මිය යනතෙක් ආනමඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකයා විය. 1994 පොදුජන එක්සත් පෙරමුණු රජයේ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරුවේද අමාත්‍ය දමු දසනායක මහතායි. මීට අමතරව සහන පුනරුත්ථාපන හා ප්‍රතිසන්දාන නියෝජ්‍ය අමාත්‍ය ධුරයද හෙතෙම හොබවා ඇත. වත්මන් රජයේ ජාතික ගුණනැගීමේ අමාත්‍ය ධුරය හෙබවුයේද දමු දසනායක මහතායි. වෑම පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රාණි දසනායක මහත්මිය දමු දසනායක මහතාගේ බිරිඳයි. දසනායක මහතා එක් දරු පියෙකි.